අයිබෝ ඉතින් කොහොමද කට්ටියටම මේ දවස් ටික DC ෆෑන්ස් වලට බොහොම අපූරු සුවිශේෂී දවස් ටිකක්. ඉතින් DC ෆෑන්ඩෝම් එකෙන් DC ෆෑන්ස් වලට DCU එක ගේමින් කොමික්ස් මේ හැම දෙයක් ගැනම බොහොම අපූරුවට කතා කරලා ගොඩක් සර්ප්‍රයිසස් gifts තියෙන දවස් ටිකක් තමයි. DC ෆෑන්ස් වලට විශේෂයෙන්ම මං හිතන්නේ ජෙනරලි කොමික් බුක් ෆෑන්ස් වලට මේක ඉතාමත් හොඳ දවස් ටිකක්. ඉතින් කොමික් ස්ක්‍රිප්ට් අපි මග අරින්නම බැරි හේතු කිහිපයක් තියෙනවා මේ DC ෆෑන්ඩම් එක ගැන කතා නොකර. ඉතින් ඒක හින්දාම ඔන්න අද අපේ කණ්ඩායම ඒගොල්ලොත් එක්ක එකතු වෙනවා මෙන්න මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් සුපුරුදු පරිදි අයිබෝන් කියලා පිළිගන්න අපේ කණ්ඩායම ඇඩ්මින් ටෝනි, ඒ වගේම අපේ ඇඩ්මින් ඩීවේට් ඉන්නවා. ඉතින් ඒ වගේම අද අපිට ඉන්නවා දැන් නම් හිතන්නේ ගෙස්ට් කියලා කියන්න බෑ, රෙගියුලර් කෙනෙක් අපේ අපේ ප්‍රිය එකේ රුසිරු අය. හැමෝම අයිබෝන් කියලා පිළිගන්න අද DC ෆෑන්ඩෝම් එක ගැන කතා කරන්න. ඉතින් ජෙනරලි DC ෆෑන්ඩෝම් එක ගැන කතා කරන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. ඒකේ තිබ්බ හැම දෙයක් ගැන කතා කරමු. ඉතින් මේ මුලින්ම පටන් ගමු වැදගත්ම දේ. මේ DC ෆෑන්ඩෝම් ඉවෙන්ට් එකෙන් ගොඩ දෙනෙක් ස්නයිඩර් කට් එක, වොන්ඩර්මන්, ජිම්ලිගේ මල්ටිවර්සරි මේ ඉවෙන්ට් එක මේ ඔක්කොම පරයලා අපි හැමෝම කතා කරන මාස්කා බාට පත් වෙලා තියෙන්නේ ද බැට්මෑන්. ඇත්තම කිව්වොත් මේ දවස්වල කොමික් බුක් ෆෑන්ස්ලා මාර්වල් DC බේදකින් තොරව කතා කරන මාතෘකාව තමයි ද බැට්මෑන් කියන්නේ චිත්‍රපටයේ මැට් රීව්ස්ගේ. ඉතින් අපි එතනින්ම පටන් ගමු. ඒත් එක්ක අපි ෆ්ලෝ එකේ දිගටම යන් මේක ගැන කතා කරන්න මුලින්ම. කොමික් බුක් ෆෑන්ස්ලා විදිහට අපි බැට්මෑන්ව දැකලා තියෙනවා බොහෝ ගණනක් රිදී තිරය තුළ. ඇයි මේ බැට්මෑන් වෙනස් වෙන්නේ? ඇයි මේ බැට්මෑන් ට්‍රේලරේ අපිට හරි විශේෂ විදිහට දැන්නේ? අපි එතනින් පටන් ගමු ඩිස්කෂන් එක. ඔව්, ඇත්තටම මේ බැට්මෑන් ට්‍රේලර් එක විශේෂ වෙන්න හේතු ගොඩක් තියෙනවා. ගොඩාක් කට්ටිය බලන් හිටපු බැට්මෑන් ට්‍රේලර් එකක්. මොකද කිසිම මෙතෙක් කල් ආපු DCU එකේ කන්ටිනියුටි එකට සම්බන්ධ නැති ගොඩක් සුවිශේෂ පුද්ගලයන්ගේ එකතුවක් වෙච්ච බැට්මෑන් ට්‍රේලර් එකක්. මොකද කොහොමත් DCU එක ගත්තාම මේ බැට්මෑන් කියන චරිතේ වටේ මාර මේ ඩ්‍රාමතොගයක් තියෙනවානේ. දැන් බෙන්නෆ්ලෙක් එක ගද්දි මිනිස්සු එක එක කතා කිව්වා. ඊට පස්සේ BVS එකේ බැට්මෑන් හොඳයි ෆිල්ම් එක චාට් වුණා. ඊට පස්සේ එක්ස්ටෙන්ඩඩ් කට් එකම ආයි BVS හොඳයි. ඊට පස්සේ කවුද බෙන්නෆ්ලෙක් යනවා කිව්වා, බෙන්නෆ්ලෙක් බැට්මෑන් ෆිල්ම් එකක් කරනවා කිව්වා. ඒ ඔක්කොම පස්සේ තව කොහෙන්ද මිනිස් එක්ක මැට්‍රීස් බැට්මෑන් ෆිල්ම් එකක් කරනවා කියලා. එතකොට මේකට එක එක මික්ස් රියක්ෂන්ස් ගොඩක් තිබ්බේ. ඉතින් මේ මික්ස් රියක්ෂන්ස් ඔක්කොම එච්චර මික්ස් රියක්ෂන්ස් තියෙන එච්චර කන්ට්‍රවර්ෂල් චරිතයක් එක රැයකින් පොසිටිව් කරන්න පුළුවන් වෙච්ච ට්‍රේලර් එක තමයි බැට්මෑන් ට්‍රේලර් එක කියන්නේ. අනික මේකේ විශේෂත්වය තියෙන්නේ දැනට මට පේන විදිහට පුද්ගලිකව ස්නයිඩර් කට් වගේ අති ලොකු මාරම ලොකු, ඒ කියන්නේ මාරම විශේෂ අනවුන්ස්මන්ට් එකකුත් ඇවිල්ලා ඒක ට්‍රේලර් එකට ආවට පස්සේ ඒකට වඩා ඇටෙන්ෂන් ගන්න පුළුවන් මේ බැට්මෑන් ට්‍රේලර් එකට. ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් ඇත්තට මේ ට්‍රේලර් එක ඉතාම සුවිශේෂී එකක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් මේ රුසිරු කිව්වා වගේ ඒක සෑහෙන කන්ට්‍රවර්ෂල්. ඒ වුණාට ඒ කන්ට්‍රවර්ෂල් පැත්තෙන් වැඩිපුරම ඒ පැත්ත ගන්නෙ මැට්‍රිව්ස්ට වඩා රොබර්ට් පැටින්සන්. එහෙම නේද? ඔව්, පැටින්සන්. මොකද මැට්‍රිව්ස් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමන්ගේ මේක මාක් එක තියලා තියෙනවා. මිනිස්සුන්ට මැට්‍රිව්ස් ගැන විශ්වාසයක් තිබිලා තියෙනවා. පැටින්සන් ගැන ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ කොච්චර දක්ෂ නළුවෙක් වුණත්. මං හිතන්නේ දැන් ඒක තනි පැත්ත හැරෙන්න ළඟ පැටින්සන් කියන්නේ මේ ජෙනරේෂන් එක ඉන්න දක්ෂම නළුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් එයාට ඒ වගේ අවස්ථාවක් කියන්නේ එච්චර අයිකනික් රෝල් එකක් හම්බෙනවා කියන එක මාර වටිනවා. අනිවාර්යයෙන්ම රුසිරු තමයි කිව්වා වගේ පැටින්සන් ගොඩක් අන්ඩර්රේටඩ් නළුවෙක්. මොකද පැටින්සන්ගේ ගොඩක් හොඳ ෆිල්ම්ස් තියෙනවා. පොරගේ හොඳම රංගන හැකියාව විදහා දක්වන හොඳ ෆිල්ම්ස් තිබ්බා. ඒ වගේම අවාසනාවකට පොර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පොරගේ ජරහම ෆිල්ම් සීරීස් එක. ඇත්තම කිව්වොත් ට්වයිලයිට්. ට්වයිලයිට් සාගා. හැබැයි ට්වයිලයිට් එකේ හිටපු ඇක්ටර් සහ ඇක්ට්‍රස් දෙන්නම අද වෙද්දි අති දක්ෂ, හැමෝම දක්ෂයි කියලා පිළිගන්න නළුවෙක් නෙලියක. ඔව් අනිවාර්යයෙන්ම. සහ මේ අපි දැන් එතනින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි මේ බැට්මෑන් ට්‍රේලර් එක ඇතුළට ගියොත් කොහොමද දකින්නේ මේ බැට්මෑන් ඇයි වෙනස් වෙන්නේ අනිත් බැට්මෑන් ලගේ? මෙච්චර කාලයකට ගොඩක් දීලා තිබ්බේ මිනිස්සුන්ට එක්ක මිඩ් ඒජ් නැත්නම් මැරෙන්න ළඟලා වගේ වයසක්. මේකේ ඉන්නේ බැට්මෑන් වෙලා අවුරුදු දෙකකට පස්ස, කියන්නේ මේ යාගේ පටන් ගන්න වගේ කාලේ. ඒකින්ද තමයි මේක අනිත්‍යයෙන් වෙනස් වෙන්නේ. බැට්මෑන් තමයි ඒ උනාට බැට්මෑන්ගේ ගති ලක්ෂණ වලින් විශේෂම එකක් තමයි DC කොමික්ස් වල ඉන්න ග්‍රේටස්ම ඩිටෙක්ටිව් කියන එක. අපිට කිසිම ෆිල්ම් එකකින් හරියටම බැට්මෑන්ගේ ඩිටෙක්ටිව් ස්කිල්ස් මේ ට්‍රේලර් එකෙන් පෙන්නපු තරම්වත් අපිට කිසිම ෆිල්ම් එකකින් දකින්න හම්බෙලා නැහැ මේ වෙනකොට. මේකේදී බැට්මෑන් ඉන්වෙස්ටිගේට් කරගෙන යනවා මේ හරියට සෝඩියක් කිලර් වගේ අර මේ රිඩ්ලර්ගේ ක්ලූස් ටික. අපිට ඒක සෝඩියක් කිලර් කියද්දි තෝනේ ඔයාලා.
සෝඩියක් කිලගේ ෆිල්ම් එක කරේ ඩේවිඩ් ෆින්චර්. ඩේවිඩ් ෆින්චර්ගේ 7 කියන ෆිල්ම් එකේ ගොඩක් ඉන්ෆ්ලුවෙන්සස් මේකේ කලර් පැලට් එකේ තියෙන මේ ෂොට්ස් වලයි සෑහෙන බල දකින්න පුළුවන්. මේ වැට්මන් ෆිල්ම් එක මේ 7 ෆිල්ම් එකෙන් ගොඩක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. දැන් 7 ෆිල්ම් එක ගත්තොත් 7 ෆිල්ම් එකේ තියෙන කැටන් මවුස් චේස් එකක් ඩිටෙක්ටිව් කෙනෙක් සහ සීරියල් කිලර් කෙනෙක් අතර තියෙන මේ කියන්නේ ඩිටෙක්ටිව් සීරියල් කිලර්ගේ පස්සේ යනවා සීරියල් කිලර් දෙයක් කරනවා. ඒ සම්පූර්ණ ගතිය මෙතන තියෙනවා. මෙතන මේ අපිට ඇත්තටම සුපර් හීරෝ ෆිල්ම් එකක් නෙමෙයි පේන්නේ මෙතන. තනිකරම සයිකලොජිකල් ත්‍රිලර් එකක් ඇක්ෂන් ඩිටෙක්ටිව් ෆිල්ම් එකක් වගේ තමයි මේ දැනෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම අර 7 ෆිල්ම් එකේ තිබ්බා අර ඒ මිනි මැනුම් වල අදාළ මේවා ගහලා තිබ්බා. ඒ කියන්නේ අර 7 ඩෙඩ්ලි සින්ස් වල අදාළ දේවල්. 7 ඩෙඩ්ලි සින්ස් වගේ රිඩ්ලර් දෙන ක්ලූස් වලට අනුව තමයි මෙතනදී බැට්මෑන් ඉස්සරහට කරගෙන යන්නේ ඉන්වෙස්ටිගේෂන් එක. ඒ වගේම විශේෂයෙන්ම තමයි මේක මේ ෆිල්ම් එක බැට්මෑන් ඉයර් 2 කියලා ගන්න. තමයි විශේෂම දේ තමයි දැන් අපිට MCU එකේ අපි දැකලා තියෙනවා ටෙලිවිෂන් සීරීස් සහ මූවිස් අතර තියෙන කන්ටිනියුටි එක. ඔන්න අපිට DC ෆෑන්ස්ලාටත් ඒ අත්දැකීම විඳ ගන්න හම්බෙනවා. මම හිතන්නේ මේ යුනිවර්ස් එකේම එක්සිස්ට් වෙච්ච බැට්මෑන්ගේ ඊය 1 පදනම් කරගත්ත ටෙලිවිෂන් සීරීස් එක ඇනවුස් කරලා තියෙනවා HBO Max වලට ගෝතම් PD සීරීස් එක. ඉතින් අපිට හිතන්න පුළුවන් අර කන්ටිනියුටි එක බැට්මෑන්ගේ ඊය 1 එකේ සිද්ධ වුණේ මොකක්ද කියලා. බැට්මෑන් නොපෙන්නා වුණත් මම හිතන්නේ පැටින්සන් ටෙලිවිෂන් සීරීස් එකේ කැමියෝ එකට එන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපිට සීරීස් එක පුරාම දැක ගන්න හැම්බේ කියලා. නමුත් කොමිෂර් ගෝඩන් මේ වගේ චරිත කොමයක් එක්ක අපිට දැක ගන්න හැම්බේ ඊය 1 එකේ සිද්ධ වුණේ මොනවද කියන එක මීට කලින් අපි කොමික් වල උනේ දුවනත් අපි දකින්නේ බැට්මෑන්ගේ කෝණයෙන්නේ. අපිට වුණාද මේ පාර දැක ගන්න හැම්බේ ගෝතම් පොලිසිය කෝණයෙන් ගෝතම් නගර වැසියන්ට කොහොමද මේක ෆීල් උනේ කියන ෆීල් එක. ඉතින් අපි මේක කතා කරද්දී කල්නොත් කතා කරාම බැට්මෑන් ටෙල්ටෙල් සීරීස් එක බොහොම ළඟයි කියලා මේ ට්‍රේලර් එකට. අපි ඒ ගැන කිව්වොත් තර බැට්මෑන් ටෙල්ටෙල් සීරීස් එක කියන්නේ වෙනස්ම විදිහේ බැට්මෑන් එක්ස්පීරියන්ස් එකක්. ඒක ගේම් එකක් වුණාට ඒක ඇත්තටම තේරෙන්නේ සීරීස් එකක් බලනවා වගේ. මේ සීරීස් එකේ අපිට විශේෂම දේ තමයි මේ බැට්මෑන්ගේ අපි මෙච්චර කල් දැක්ක නැති, ඒ කියන්නේ මම කියන්නේ අපි ස්ක්‍රීන් එකක දැක්ක නැති ඇස්පෙක්ට්ස් ගොඩක් එක්ස්ප්ලෝර් කරනවා. ඒ කියන්නේ බෲස් වේන් සහ බැට්මෑන්ගේ සම්බන්ධතාවය සහ බෲස් වේන් කොහොමද මේ අලුත් බැට්මෑන් කෙනෙක් විදිහට ටික ටික තමන්ගේ යථාර්ථය තමන්ගේ නගරයේ යථාර්ථය දකින්නේ සහ විශේෂයෙන් කිව්වා වගේ බැට්මෑන්ගේ ඩිටෙක්ටිව් පැත්ත ඒවා ඔක්කොම මේ මෙතන පේන්න තියෙනවා. මොකද මේ ෆිල්ම් එකේ අපිට පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි මේ ට්‍රේලර් එකේ. මේක මේ අර කැට් ඇන් මවුස් චේස් එකක් පැහැදිලිවම තියෙනවා. දැන් අපේ ෆිල්ම් එකේ විස්තර රිලීස් කරද්දිත් ඒක කියලා තිබ්බේ මේක තියෙන්නේ බැට්මෑන් එක කේස් එකක් විසඳනවා. ඒ කේස් එක විසඳන ගමන් තමයි මෙයාගේ රෝග් ගැලරි එකේ එක එකයිව හම්බෙන්නේ කියලා. නෑ ඒකම අපිට දිගටම පේන්න තියෙනවා ටෙල්ටෙල් සීරීස් එකේ සහ ගොඩක් අර කොමික්ස් වල නම් එහෙම තමයි දිගටම යන්නේ. ඉතින් ඒ ෆීලිං එක දකින්න ලැබෙන එක ගොඩක් සතුටු කාරණයක් බැට්මෑන් ෆෑන්ස්ලට. ඔව් අනිවාර්යයෙන්. අපි දැන් අර කල්නොත් කතා කරේ කොමික් කියෝන කොමික් ෆෑන් කෙනෙක්ට මාර විදිහට රිලේට් වෙන්න පුළුවන් මේ ට්‍රේලරයට. තම ෆිල්ම් එක රිලීස් වෙලක් නැතුව. ඒක ඇත්ත. අනිත් එක ඔයාලා මොකද හිතන්නේ මේකේ මේ ෆුල් සීරියස් යන්නේ. එක මේක විහිළුවක්, එක මේක ෆ්‍රේම් එකක්වත් නැහැ. මාර සීරියස්නස් එකක් නැති. දැන් කාලයක් තිබ්බ ඇත්තට මිනිස්සු DCU එකේ ඒ සීරියස්නස් එකට කැමති වුණේ නැති. මිනිස්සු ඒ කියන්නේ ඇක්ටිව්ලි ඒක හොය හොය මේ මොකද්ද මේක කිසිම මේකක් නෑ, කිසිම කලයකක් නෑ, කිසිම සීරියස්නස් එකක් නෑ කියලා මේ මිනිස්සු ඇඟිල්ල දික් කරා DCU එකට. හැබැයි ඇත්තටම මේ ට්‍රේල් එකේ ඒකම කරලා මාර එක්සයිට්මන්ට් එකක් තියෙනවා මේ ෆිල්ම් එක පිටිපස්සේ. ඔයාලා හිතන්නේ මොකක්ද ඒකට හේතුව? ඒක ඒ ටෝන් එක අඩස්ම ගැලපෙන්නේ බැට්මෑන්ට්. ඔව් සරලම උත්තර ඒක වෙන්නේ. මොකද අර ඩෑ ඩෙවිල් එකේ තිබ්බ පොඩි ඩෑ ඩෙවිල් එකේ තියෙන අර බෲටල් සහ අර අමු ගතිය මේ ට්‍රේල් එකේ දැනෙන්න තියෙනවා. ඉතින් මේ මං හිතන මිනිස්සු බැට්මෑන් ඩෑ ඩෙවිල් වගේ චරිත වලින් ඒ වගේ දෙයක් අපේක්ෂා කරනවා. මට හිතනවා මේ සුපර් හීරෝ ෆැටික් එකක් මේකට බලපාන්න නැති. මොකද මිනිස්සුන්ට ෆ්ලෑෂි ෆිල්ම් එකකට වඩා මොකක්ද ඩිටෙක්ටිව් ත්‍රිලර් එකක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ බැට්මෑන් ෆිල්ම් එකක් දාලා ඒක ත්‍රිලර් එකක් කරලා නැහැ. ත්‍රිලර් එකක් හදලා ඒකට බැට්මෑන් දාලා වගේ. ඉතින් මම හිතනවා මේ අප්‍රෝච් එක ලස්සනට වැඩ කරයි කියලා. අනිත් අතට මේ මෙතෙන්දි වැදගත් කාරණා කිසුරය මතක් කරා වගේ අපේ අහන ශ්‍රවණය කරන අනේ කවුරු හරි ඉන්නවා නම් ඩෙයර් ඩෙවිල් සීරීස් එක බලලා නැත්නම් මේ බැට්මෑන් ෆිල්ම් එක බලන්න යන කලින් කරුණාකරලා සීරීස් එකේ සීසන් 3ම බලන්න. ඔයා බල්ලි ඉවර වෙලා බැට්මෑන් ෆිල්ම් එක බැලුවට පස්සේ අපිට ස්තුති කරයි. ඩෙයර් ඩෙවිල් සීරීස් එක සෑහෙනම අන්ඩර්රේටඩ් සීරීස් එකක්. ඒක ලැබෙන්න ඕන තැන තාම හම්බෙන්නේ නැහැ මේ සීරීස් එකට. මේ සීසන් 3 කියන්නේ කොමික් ෆෑන්ස්ලාට විශේෂයෙන්ම ඕන ෆෑන්ස්ලාට හම්බෙච්ච මැණිකක් වගේ මේ සීසන් 3. ඒක අනිවාර්යයෙන්ම බලන්න. බැලුවේ නැත්නම් තාමත්. අපි එහෙනම් ආයෙමත් බැට්මෑන් ටේමු. රිසිරු කිව්වා මේක ත්‍රිලර් ෆිල්ම් එකකට බැට්මෑන් ව ඇඩ් කරලා තියෙනවා වගේ කියලා කිව්වා. ඔව්. මොකද මේක මැට්‍රියස් ෆෑන්ඩෝම් ඉවෙන්ට් එකේදී කිව්වා මේ ෆිල්ම් එක ඉන්ස්පයර් වෙන්නේ ගොඩක්ම මේ ටැක්සි ඩ්‍රයිවර්, චයිනා ටවුන්, අනිත් එක ෆ්‍රෙන්ච් කනෙක්ෂන් කියන ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම්ස් එකෙන් කියලා. ඒ වුණාට ඉතින් මේ ට්‍රේලර් එක බලද්දී අපිට ගොඩක්ම
හිතෙන්නේ ෆින්චර්ගේ ෆිල්ම්ස් වලට කිට්ටුයි කියලා. මොකද ඒකට එක හේතුව තමයි ෆින්චර්ගේ ෆිල්ම් වල පාවිච්චි කරන කලර් පැලට් එක එහෙමම පාවිච්චි කරලා තියෙනවා. අපි මේ මේකේ චරිත ගැන කතා කරද්දි මේකේදී අපි දකින්න හම්බ වෙන අයිකොනික් විලන්ස් ලා කිහිප දෙනෙක්. විශේෂයෙන්ම කැට්වුමන්, රිඩ්ලර්, ඊට පස්සේ පෙන්ගුයින් චරිත සම්බන්ධයෙන් අදහසක් පළ කරත් ඔයගොල්ලෝ. ඔව් විශේෂයෙන්ම මේ බැට්මෑන් ෆිල්ම් එකේදී අපිට කලින් බැට්මෑන් ෆිල්ම් වලට වඩා සෑහෙන ඒ කියන්නේ රොක් ගැලරි එකේ ඉන්න සෑහෙන මේ කැරක්ටර්ස් හම්බ වෙනවා. ඒක ඇත්තටම කිව්වොත් පාක ගුයින් මේ කියන පෙන්ගුයින් කැමති දෙන අය තමයි පෙන්ගුයින් කිය තමන්ට පෙන්ගුයින් කියලා කතා කරනවටවත්. මම මේ ඇමචර් පෙන්ගුයින් ලකෙන්. ඒ කියන්නේ මුල්ම කාලීන අපි දකින්න චරිත මේ දක්කන්න හම්බ වෙන අවස්ථාව. මේ ඔව් ඇත්තටම මේ ඒක ඒකත් හරිම ලස්සනයි. මොකද මේ පෙන්ගුයින් අර කිව්වත් වගේ තමන්ට පෙන්ගුයින් කියනවට කැමති නැති පෙන්ගුයින් කෙනෙක් ඒ කියන්නේ අපි බැට්මෑන් ගේ මුල් අවුරුදු ටිකත් කම අපි දකි අපිට දකින්න පුළුවන් මේ මං හිතන ගොඩක් කලකට මේ විලන්ස් ලගේ රෝග් ගැලරි එකේ මුල් අවුරුදු ටික. මොකද බැට්මෑන් කතාවෙම තියෙන මේ එක ලක්ෂණයක් සහ තීම් එකක් තමයි මේ බැට්මෑන් හින්දා තමයි මේ විලන්ස් ටික හැදෙන්නේ කියලා. අපිට ඒකේ ඒ පැත්තේ පැතිකඩ දකින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද මේ විලන්ස් ලගේ දැන් සමහර විට මේක මේ සීරීස් එක මේ ෆ්‍රැන්චයිස් එකක් කරන්න තීරණය කරොත් මේ විලන්ස් ලගේ ඉස්සරහට යෑම සහ බැට්මෑන් ගේ මොකද්ද පරිණාමයත් එක්ක කොහොමද මේ සීරීස් එක ඉස්සරහට යන්නේ කියලා. ඊට අමතරව අපි දැනට දැකලා තියෙනට වඩා සෑහෙන වෙනස් විදියට තමයි අපි මේ කැරක්ටර්ස් ලව දකින්නේ. විශේෂයෙන් රිඩ්ල ගත්තොත් අපි මම හිතන්නේ පළවෙනි පාට කිසිම මීඩියා එක කරලා නැති විදියට රිඩ්ලගේ අර සිග්නේචර් කොළ පාට පාවිච්චි වෙන්නේ නැහැ මේකේ. මට තේරෙන විදියට මෙතන රතු පාට තමයි රිඩ්ල පාවිච්චි කරන්නේ. ඉතින් ඒක හරිම පැහැදිලි වෙනසක්. අනික මේකේ රිඩ්ලගේ රිඩ්ල සම්බන්ධයෙන් ගත්ත ප්‍රොච් එක සෑහෙන වෙනස් වෙයි කියලා මට හිතෙනවා. මොකද අර අපි කල්ලුස්කෝ වගේ මේක ත්‍රිලර් ෆිල්ම් එකකට බැට්මෑන් දාලා තියෙනවා මිසක් බැට්මෑන් ෆිල්ම් එකක ත්‍රිලර් ගතිය තියෙන නොවන සාධකයේ හින්දා අපි දකින්නේ අලුත්ම බැට්මෑන් ස්ටෝරි එකක් අලුත්ම කෝණික. ඇතම කියනවා නම් මටත් මුලින්ම පෙන්ගුයින්ව අඳුර ගන්නත් බැරි වුණා. මොකද මේ අපේ අඳුරන කියන හොඳම නළුවේ තමයි මේ කොලින් ෆෙරල් කියන්නේ. මේකෙදී අර මේ ෆේෂල් ප්‍රොස්තෙටික් එහෙම අර මේ මේකප් එහෙම තියෙන විදිහට පොරව හිතා ගන්නත් බෑ මේ ඉන්නේ කොලින් ෆෙරල්මද කියලා. ඔය මේ කාස්ට් එක කරද්දිත් අපිට තිබ්බ මතක ඇති අපි කලින් ඩිස්කෂන් වලත් කතා කරා මේ මේ සමහර නළුවන්ගේ හැඩරුව කොහොමද අනේ මේ සමහර චරිතවලට සෙට් කරගන්නේ කියලා. සමහර ඒවා හරියටම හරි වගේ දැන් කැටුමන් වගේ එකක් ගත්තොත් ඒ නිලිය අපි දන්නවා හරි මේවා ගැලපේ කියලා. නමුත් පිට පෙන්ගුයින් චරිතය සම්බන්ධයෙන් ගැටලුව තිබ්බා. නමුත් මං හිතන්නේ අපි මොඩ වුණා මේ ඒව ගැන මුලින් කතා කරන්න කියලා. වැඩේ හරියටම කරලා තියෙන බව තමයි පේන්නේ. අනිත් එක අමතක කරන්න හොඳ නැහැ. මේ ෆිල්ම් එක තාම මේ 125 ප්‍රොඩක්ෂන් එක ඉවර වෙලා තියෙන්නේ. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඒ වුණාට හැබැයි මේ තියේ පේන විදියට මේ ට්‍රේලර් එකෙන් පේන විදියට මේගොල්ලෝ හරියටම හැමදේම ගානට කරගෙන යනවා. මොකද අපි මේ ෆිල්ම් එකේ ස්පෙෂල් ඉෆෙක්ට් සහ මොකද්ද CGI ගැන කතා කරොත් අපිට මං හිතන්නේ අමතක වෙන්නේ නැති කල්ලින් මේක කරන්නේ මැට්‍රික්ස් කියලා. මැට්‍රික්ස් කියන්නේ මිනිස්සු 4-5ක් ඉඳලා ඉතුරු ෆිල්ම් එකේ ඔක්කොම වදුර ඉන්න ෆිල්ම් එකක් දැනට මෑත ඉතිහාසයේ ආපු හොඳම ෆිල්ම් වලින් එකක් කරපු පොරක්. ඉතින් මේ CGI සහ ස්පෙෂල් ඉෆෙක්ට්ස් භාවිතය ගැන අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ මේ බැට්මෑන් ෆිල්ම් එකේ. ඔව් ඒ වගේම මැට්‍රික්ස් කියවා DC ෆෑන්ඩම් ඉවෙන්ට් එකේදී බැට්මෑන් මේ ඉන්වෙස්ටිගේටින් එක කරගෙන යනකොට එයාට ගෝතම් වල හાર્ට් එක හම්බ වෙනවා කියලා. මෙතන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට මොකද්ද මේ හાર્ට් එක කියන්නේ කියලා. අනිවාර්යෙන්. ඔක බොලිවුඩ් ෆිල්ම් එකක් වගේ වුණා නම් අපිට කියන්න පුළුවන් ඔක සෙලිනා කයිල් කියලා නේද? මම හිතන්නේ මෙතන මෙයා එක විදියකට හිතුවත් අපිට හිතන්න පුළුවන් ගෝතම් වල හાર્ට් එක හම්බ වෙනවා කියන දැන් බැට්මෑන් තාම ඊයර් 2 නේ ඉන්නේ. එතකොට ඇත්තටම බෲස් වේන්වත් බැට්මෑන්වත් ඇත්තටම දන්නේ නැහැ මේ ගෝතම් ඇතුලේ කොච්චර අඳුරක් තියෙනවද. ගෝතම් කියන්නේ මේ අපි කොමික් වල සහ බැට්මෑන් සාහිත්‍ය ගත්තොත් ගෝතම් කියන්නේ ලිවිං බ්‍රීදින් ඒ කියන්නේ ජීවත් වෙන හුස්ම ගන්න එන්ටිටි එකක් විදිහට තමයි මේ නගරේ සැලකන්නේ. ඒකට මේ ගෝතම් වල හાર્ට් එක මෙයාට හම්බ වෙනවා කියන්නේ බැට්මෑන්ට හම්බ වෙනවා කියන්නේ බැට්මෑන් ඇත්තටම ගෝතම් විදිහට දකිනවා වෙන්න පුළුවන්. එතකොට තමයි ඇත්තටම අපි ඊයර් 2 වල බැට්මෑන් අපි දකින බැට්මෑන් විදිහට පරිණාමය වෙන්න පළවෙනි ස්ටෙප් එක ගන්න වෙන්න පුළුවන්. ඔව් අපිට ඒක ඉතින් අපි දන්නේ අපි හරියටම ෆිල්ම් එක බලලා තමයි තේරුම් ගන්න වෙන්නේ. සමහර විට ඇත්තටම මේ බෲස් වේන් බැට්මෑන් වෙන අවස්ථාව එහෙම වුණා ටයිටල් එකට හරියටම ගැලපෙන අපි ද ඩාර්ක් නයිට් කියන තැනට පස් වෙන මොහොත වෙන්න පුළුවන් ඔය ගෝතම් වල හાર્ට් එක හම්බ වෙනවායි. මගේ තව පර්සනල් තියරි එකක් තියෙනවා රිඩ්ලර් බැට්මෑන් ගේ ඇත්ත தත්ත්වය එළියට ගන්න හදනවා. ඒ කියන්නේ අර කාර් එකක් එයාගේ මලකෙදෙට්ටේ වල එතෙන්දී අපිට බලාගන්න පුළුවන් බෲස් ගේ මූණේ තියෙන මේ රේජ් එක කේන්තිය. ඒ කේන්තිය වැඩි කරලා ඔය අන්තිමේදී ෆිල්ම් එක අන්තිමේදී
බෲස් තමන්ගේ කේන්ති පාලනය කරනවා වගේ දෙයක් අපිට දැක ගන්න පුළුවන්. එතරම් හොඳ සීරියක්. මොකද මේ අපිට දිගටම ට්‍රේලර් එකේ තැන් තැන් වල දකින්න ලැබිච්ච දා නෝ මෝ ලයිෆ් කියන එක, රයිට්? එතකොට දැන් මොකද්ද මේ බොරුව කියන එක රිඩ්ලර් මේ බැට්මෑන් කියන බොරුව එළියට ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ රිඩ්ලර් මෙතනදී සෑහෙන මේ බැට්මෑන්ට තෑගි කරනවා. ටු ද බැට්මෑන් කියලා. ඒ තෑගින එක මම හිතන්නේ මේ ආයෙත් බැලුවොත් හොඳටම බැලුවොත් සයිකලොජිකල් ක්‍රයිම් ත්‍රිල්ලර් ෆිල්ම් වල තියෙන ලොකු එලිමන්ට් එකක් තමයි අපේ පිටිපස්සෙන් එළවෙන පුද්ගලයා ඉස්සරහගෙන පුද්ගලයාට පොඩි පොඩි ටෑගි පොඩි පොඩි මේ මොනවාද මේ පොඩි පොඩි කොලොප්පම් පාරවල් කියන්නේ කැටන් මවුස් ගේම් එකක තියෙන විශේෂම මේ ෆිල්ම් එකේ තියෙන විශේෂයක් තමයි මේ ටික ටික කොණිත්නවා මේ පිටිපස්සෙන් එළවෙන පුද්ගලයා කොණිත් යනවා. ඉතින් අපිට ඒකිනුත් ආයි කන්ෆර්ම් කරන්න පුළුවන් මේක තනිකර ත්‍රිලර් ක්‍රයිම් ත්‍රිලර් ගානට තමයි යන්නේ කියලා ෆිල්ම් එක. ඔව් අනිත් එක ඒක මේ ටීරියල් කිලර්ස් ලාගේ විශේෂ ලක්ෂණයක්. ඒගොල්ලෝ කැමති තමන් තමයි කරේ කියලා කියන්න මොකක් හරි දෙයක් තියලා යන ඩෙන්ටිටි එක විදිහට. අපි රිඩ්ල කියන චරිතය දැන් ගත්තොත් රිඩ්ල කැමතිම දෙයක් තමයි තමන් ගැන කතා කරන එක. ඒ කියන්නේ එයාට එයාගේ ඊගෝ එක වැඩිම විලන් කෙනා තමයි රිඩ්ල කියන්නේ. එතකොට රිඩ්ල තමන්ගේ මේක මාක් එක පේ තියෙන විදිය වෙන්නත් පුළුවන් ඕක. මොකද අපි රිඩ්ලගේ හොඳ රෙප්‍රසෙන්ටේෂන් එකක් ළඟදී දැක්කේ බැට්මන් ටෙල්ටල් සීරීස් එකේ. ඒක රිඩ්ල තනිකර අමුතු මිනිවරුවෙක් විදිහට හිටියේ. මෙතනත් ඒකට සෑහෙන සමානකමක් තියෙනවා කියලා හිතනවා. මොකද අපි තාම රිඩ්ලව දැක්කේ නෑ ඇස් දෙකට. කියන්න බෑ. ඉතින් දැන් මේකේ ඉන්න රෝග් ගැලරි එකට අමතරව තව මේ කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් හරියට හෂ් වගේ චරිතයක් එහෙමත්. ඒක ලොง ෂොට් එකක් තමයි හරියටම කියන්න බෑ. දෙන්න දෙන්න පුළුවන්ද තව ගොඩක්. නෑ මෙහෙමයි. දැන් අපි මේක වෙනම ස්ටෑන්ඩලොන් යුනිවර්ස් එකක් ගන්න. එතකොට ඒකේ අපි දැක්ක නේද අතර මලගෙදර. එතන බෲස්ගේ මොනක්ත් එක්ක ගැටලු හෂ්වා ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ අර අපි දන්න බැට්මෑන් හෂ් කොමික් එක වගේ ලෙජෙන්ඩරි මේ ස්ටෝරි ආක එකක් මේගොල්ලෝ මෙතෙන් යූස් කරයිද ඒක අපතේ ඇවිීමක් දෝ කියන එක අපිට ගැටලුව තියෙනවා. නමුත් අර ටෝනි කිව්වා වගේ ලොง ෂොට් එකක් වෙන්න පුළුවන්. සමහර විට අපි හිතන්නේ නැති අර මේ අපි ස්පයිඩර්මෑන් ප්ලේස්ටේෂන් 4 ගේම් එකේ වගේ අපි හිතන් හිටියේ මේ මිස්ටර් නෙගටිව් කියලා විලන්. නමුත් අන්තිම මොහොතේ ගේම් එක ප්ලේ කරාම ඩොක්ටර් ඔක්ටපස් තමයි විලන්. ඉතින් ක්ලූ එකක්වත් අපිට හම්බුනේ නැහැ. ඒ වගේ වෙන්න පුළුවන් මෙතෙන්දිත් අපිට අර තුන් දෙනා කියලා ඒ වගේ දෙයක් වෙන්න තියෙන chance එකත් වැඩි. මොකද මේ ෆිල්ම් එකේ ජොනර එක ගත්තාම මේ ෆිල්ම් එකේ ජොනර එක යන්නේ දිගටම point A to point B යනවා, point B to point C යනවා. මේ අතර වෙනම කතාවක් ගොඩ නැගෙනවා. එතකොට අපි විශේෂයෙන් මේ ට්‍රේලර් එකේ රිඩ්ලගේ මූණ පෙන්න මු නැති එකෙන් අපිට හිතා ගන්න පුළුවන් සමහර විට රිඩ්ලර් කියන්නේ මේ තවත් එක ලොකු ගේම් එකක එක ඉත්තෙක් වෙන්න පුළුවන්. හරියටම ස්ටෝරි ලයින් එකේ වගේ. නෑ හෂ් ස්ටෝරි ලයින් එකේ අනිත් පැත්තේ උනේ. මේකේ ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. කියන්නේ මොකද මේ ට්විස්ට් එකක් එන එක මේ ජොනර එකේ එක හැටියක්. අනිත් එක සමහර සෝසස් වලට අනුව මේක ඇඩැප්ට් වෙන්නේ ලොง හැලෝවින් කියන කොමික් එකෙන් කියලා කියනවා. තව විදිහකට කියනවා නම් මේ ලොง හැලෝවින් කියන කොමික් එකයි හෂ් කොමික් එකත් එක්ක සෑහෙන සම්බන්ධයක් තියෙනවා. මොකද මේකේ ලොง හැලෝවින් එක කෙලින්ම ප්‍රීකුවල් එකක් විදිහට තමයි ගහලා තියෙන්නේ. මට මතක හිටියට හෂ් එකට. තමයි අපි හිතනවට වඩා දෙයක් අනිවාර්යයෙන් මේ ෆිල්ම් එකේදී අපිට සම්බේ තාමත් අපි අනික් දේ තමයි අපි දෙතෙන්තු තාම දැකලා තියෙන 100ට අර ටොනික් වගේ 25ක් 30ක් ඉවර කරපු ෆිල්ම් එකක්. ඉතින් කොහොමත් සමහර සීන්ස් තාම ෂූට්ස් කරලවත් නැතු ඇති. ඉතින් මේ ගැටලුව හින්දා අපිට මෙතන හිඩැස් තියෙනක අහන්න දෙයක් නෙමෙයි. ඔව් ඒකෙන් හින්දා අපි දැකපු දෙයක් ගැන තව කතා කරමු. මොකද්ද හිතන්නේ අර මේ ආයු සපෝස් ටු බී කියනකොට අර ගහන ගැහිල්ලට. ඔව් අම්මා. ඒක අර මංගේ තියරියට ටිකක් අදාළයි. එයාගේ කේන්තිය තාම පාලනය කරලා නැති විදිහක්. ඔව් අනිත් එක ඔයාලට මේ නොටිස් නොවෙන්න තිබුණා මේ ඔයාලට ඇහුන් නැද්ද මේ ඇල්ෆ්‍රෙඩ්. ඇල්ෆ්‍රෙඩ්ගේ වොයිස් ඕවර් එකක් අහන. ඇල්ෆ්‍රෙඩ් කියන්නේ මේ ද බැට්මෑන් ෆිල්ම් එකේදී නම් මේ ඇන්ඩි සර්කිස් කරන්නේ. ඇන්ඩි සර්කිස්ගේ වොයිස් ඕවර් එකක් යනවා ට්‍රේලර් එක පටන් අරගෙන ටික වෙලාවක් යද්දිම. ඒ කියන්නේ නගරේ ටික ටික බැට්මෑන් චරිතය ප්‍රසිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට අන්න ඒ කියන්නේ ඇල්ෆ්‍රෙඩ්. හා ඇල්ෆ්‍රෙඩ් ඒ වගේ මේ ටික ටික ප්‍රසිද්ධ වෙනවා කියලා කියන්නේ සමහර වෙලාවට මේ බැට්මෑන් තමන්ගේ මේ ජස්ටිස් එකට වඩා වෙන්ජන්ස් එක හොයන හින්දා වෙන්නත් පුළුවන්. දැන් මේකෙදී අපිට ගොඩක්ම අර මේ ෂොට්ස් වලින් පෙන්වන්නේ ඒ කියන්නේ කෙලින්ම අර මිනිස්සයාගේ මූණ කුඩු කරලා දානවා සීන් එක තමයි එතන තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය බැට්මෑන් සාමාන්‍ය මිනි මරන්නේ නැහැ නේ. දැන් මෙතනදී දෙකින්ද අර මේ ජස්ටිස් එකද වෙන්ජන්ස් එකද කියන අර මේ දෙක තමයි තියෙන්නේ. මම ගොඩක් වෙලාවට හිතන්නේ මේ ඒ දෙක අතරේ දෝලණය වෙන චරිතය තමයි මෙතන බැට්මෑන් කියන්නේ. ඔව් මොකද අපි මෙච්චකල් දකමු බෲස් වේන් ගොඩක් චිත්‍රපටවල හරිම කන්ෆිඩන්ට් හරිම මේ
තමන් කවුද කියලා දන්න පුද්ගලයෙක්. මෙතන බෲස් වේන් එයා මාස්ක් එක නැතුවත් බැට්මෑන් විදිහට තමයි ඉන්නේ. හරිම මේ මේ ප්‍රශ්නෙක ඉන්න තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති නිකන් වෛරයෙන් ඩ්‍රයිව් වෙන මිනිහෙක් වගේ දැකම ෂොට් වල බෲස් වේන් ඉන්නේ. සමහර විට මේ කතාව යන්නේ බෲස් ජස්ටිස් සහ වෙන්ජන්ස් අතර තියෙන වෙනස හොයා ගැනීම වෙන්නත් පුළුවන්. මේකම දන්නේ රිඩ්ලත් බැට්මෑන් ගේ දකින්නේ නෝමෝලයිස් කියලා. මොකද බැට්මෑන් තමන්ගේ බැට්මෑන් කෙනා තමයි යුක්තිය ඉටු කරන්න කියලා. රිඩ්ල දකින්නවත් දන්නේ මෙයා ඇත්තටම ඉටු කරන්නේ යුක්තිය නෙමෙයි. මෙයාගේ මේ පලිගැනීමක් තියෙන්නේ කියලා. ඇත්තට මට හිතේ කොනකින් හිතනවා අපි දැකලා තියෙ බැට්මෑන් ඕන තරම් ෆිල්ම් වලින් ඕන තරම් ඇනිමේටඩ් සීරීස් බැට්මෑන් මං හිතන්නේ DC පහුගිය අවුරුදු කිහිපයක DC හැම ටයිටල් එකකටම වගේ කොහේ හරි බැට්මෑන් හිටියා. මට නිකම්මත හිතෙනවා මැට්‍රියස් මෙතෙන්දි try කරනවා කියලා අපි මීට කලින් නොදකපු අලුත්ම බැට්මෑන් කෙනෙක්ව හඳුන්වලා දෙන්න. සමහර විට එයා මිනිමර්නා වෙන්න පුළුවන්. සමහර විට එයා තාම මහ දරුණු අමුතු චරිතයක් වෙන පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඔව් මේක ස්ටෑන්ඩ් අලෝන් විදියට කරගෙන යන හින්දා සෑහෙන මේ ඔපචුනිටි එකක් තියෙන අවස්ථාවක් තියෙන එක එක දේවල් අත්හදා බලන්න. ඒ වගේම මේක දැනටමත් මේ මම හිතන්නේ 3 picture deal එකක් ගහලා තියෙන. ඒ කියන්නේ films තුනක් එනවා මේ පැටින්සන් ඉන්න බැට්මෑන් film. GCPD එකේ මිනිමර්ව කේ කියලා. හැබැයි මම හිතන්නේ මේ 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 ෆිල්ම් තුන පුරාවට අපිට මැට්‍රික්ස් ගේ ෆිල්ම්ස් වල පේන්න තියෙන දේ තමයි ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට තීම් එක වෙනස්. ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට ඒ කැරක්ටර් එක වෙනස් වෙන විදිහ වෙලත්. ඔකට දෙන්න පුළුවන් හොඳම එක්සැම්පල් එක තමයි ප්ලැනට්ස් ඔෆ් ද ඒප් ට්‍රිලොජි එක. ඒකේ පළවෙනි එකේ සීස කියන්නේ නිකම් නිකන් හුරතලෙක් විතරයි. දෙවෙනි එකේ නායකයෙක් තුන්වෙනි එකේ තියෙන සීස එකේ ඩවුන් ෆෝල් එක. මොකද සීස තුන්වෙනි එකේ පලිගනිම හොයාගෙන ගිහිල්ලා ඒකෙන් බිමට වැටෙනවා. දැන් මේකේ තියෙන්නේ ඒක අනිත් පැත්තෙ වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ බැට්මෑන් තමන්ගේ ෆස්ට් ෆිල්ම් එකේ පලිගනිමෙන් ඩ්‍රයිව් වෙලා දෙවෙනි එකේ බිල්ඩ් වෙලා තුන්වෙනි එකේ වෙනම ගේම් චේන්ජ් එකක් ඇතුල් වෙන්න පුළුවන්. මොකද මැට්‍රික්ස් ගේ ට්‍රිලොජි එකක් කියද්දි මාරසිරා මොකද එකම ටීම් එක යන්නේ. එතන යන්නේ ටීම්ස් තුනක්, ෆිල්ම් තුනක්. සම්පූර්ණයෙන් කියන එකට වෙනස්. ඉතින් ඒ වගේ ට්‍රිලොජි එකක් දකින්න ලැබෙනවා කියන එක නියමයි. අන්න එතෙන්දී අපිට අර කලින් කතා කරපු සාධකයේ ගන්න පුළුවන් මෙයා මේ හදන්නේ අර අපි කියපු සමහර විට මේ චරිතේ මේ ෆිල්ම් එකේදී අපිට ඒ චරිත නොදකින්න පුළුවන්. නමුත් ඒ චරිත සඳහා පසුබිම සකසනවා වෙන්නත් පුළුවන්. හරියටම හරි. ඒකනම් ඇත්තම වෙන්න පුළුවන්. හෂ් සහ විශේෂයෙන් අපි අපි දන්නවා සූනෝ ලේට අපිට මැට්‍රික්ස්ගේ ජෝකර්ව දකින්න හම්බ වෙනවා කියලා. ඉතින් සමේ මෙමි ඕගොල්ලෝ දැක්කද? දැන් මම අර අර අන්තිමේදී ගහ ගන්න කට්ටියගේ මූණ ටිකක් අර අර ජෝකර්ගේ ෆේස් ඔව් මතකද? ඒක මතක් වුණා. මට මතක් වුණේ ඩාර්ක් නයිට් රයිසස් එකේ මියුටන්ට්ස් ලව. මට නිකමට මට අර ෂර්නිකෙන් අමතක වුණා මේක ඉයර් 2 කියලා. මම එකපාරට බැලුවේ මේ අර ජෝකර්ගේ මේ හචයෝ වගේ පෙනුමක් මට අර කට් දෙපැත්තේ තිබ්බ මාක් එකත් එක්ක. මට පස්සේ තමයි මේක මතක් වුණේ මේක තමයි ඉයර් 2 කියලා. ජෝකර් තමයි එක්සිස්ට් කරලා නැහැ කියලා මේ යුනිවර්ස් එකේ. ඉතින් මේ රුසුරය කන්ටිනියු කරොත් ඉතින් ඒ වගේම මේ මම හිතන්නේ සූනෝ ලේට එක තව පොඩි ලොง ෂෝට් එකක් දැම්මොත් සමහර විට මේ ෆිල්ම් එකේදීම අපිට ජෝකර් දකින්න ලැබෙනවා වෙන්නත් පුළුවන්. මොකද අපි දන්නත් තරමින් ජෝකර් කියන්නේ වාස්තවයින් කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඇත්තට මේක කරයි කියලා. හැබැයි මැට්‍රික්ස් කියන පොර ෂුවර් නෑ. හැබැයි ඒ වගේම දැනටමත් ජෝකර්ස්ලා හදින්නෙක් ඉන්නවා ලයිව් ඇක්ෂන් වලින් යන දැනටමත් ජෝකර් සීක්වල් එක වකින්ස් කරලා තියෙනවා. ඒ වගේම මේ තාමත් මේ කවුද අපේ සූසයිඩ් ස්ක්වාඩ් එකේ හිටපු තාමත් ඉන්නවා මේ කියලා මේ වකින්ස් සෙකන්ඩ් ෆිල්ම් එකේ සයින් කළේ නෑනේ. නෑ ඒ වුණාට මේ මොකක් හරි සීන් එකක් තිබ්බ ඒ වගේ එනවා කියලා. පොර කැමති නෑ කරන්න දෙවෙනි එක. ඔව් මාත් කැමති නෑ. මොකද්ද ඔනෝගලද්ද ඒ වගේ ෆිල්ම් තියන්න ඕනේ මෙන් කළා. එහෙනම් ඕන බ්‍රදර්ස්ලා කරන එක දෙයක් තමයි ඉතින් මොකක් හරි හිට වෙන ෆිල්ම් එකක් තියෙනවාද ඒක වටා හැම දෙයක්ම ගහනවා කැපිටලයිස් කරනවානේ. පුළුවන් තරමක් අර මිල් කරන්න තමයි බලන්නේ ඒක. ඕන එකක් එහෙම බිලියන එකක් හෙව් විතරයි. ඕකේ ස්පින් ඔෆ් මම හිතන්නේ දෙක තුනක් ඇනවුස් කරා. මේක ඕන බ්‍රදර්ස් මේ තාම අත්හදා බලන ෆේස් එකේ ඉන්නේ. ඒගොල්ලන්ට මේ කෙවින් ෆයිට් කෙනෙක් නැතිකම නම් සෑහෙන තියෙනවා. ඉයනවා සහ AT&T අලුත් මේ පාලනය යටතේ ඒගොල්ලෝ අලුත්ම යුගයක් ඒගොල්ලන්ගේ ඇසට් වලින් ආරම්භ කරන එකක් පේන්න තියෙනවා. විශේෂයෙන් මේක DC එක හොඳම උදාහරණය. සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගත්ත පහුගිය මං හිතන්නේ මාස 6 තුල. ඔව් ඒක නියමයි. මොකද මේගොල්ලෝ try කරේ මේ MCU එකේ format එක. මේ කියන්නේ ඒ template එකම පාවිච්චි කරලා ඉස්සරහට එන්න. හැබැයි ඒගොල්ලන්ට ඒකට කරන්න ඕනේ ඉවසීම තිබෙන්නේ. MCU film 21කින් හදපු එක මේගොල්ලෝ try කරා film දෙකකින් කරන්න. ඒකයි DCU එකේ franchise එකක් විදිහට අසාර්ථකත්වයේ හේතුව.
හැබැයි මේ විදිහට තේරුම් ගන්න තියෙනවා ඊට වඩා සම්පූර්ණ වෙනස් අප්‍රෝච් එකක් ගන්න. ඉතින් ඒක සාර්ථක වෙන සෑහෙන හේතුවක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. අපිට MCU එකක් වයි DCU එකෙන් දැක ගන්න ඕනේ නැහැ. මම පුද්ගලික විශ්වාස කරනවා DC එකේ අපි දකින්නවාස DC එක විදිහට. අපි Marvel එක දකින්නවාස Marvel එක විදිහට. අපි කැමති නැහැ DC එකත් Marvel විදිහට දකින්න නේද? ඉතින් කොහමද හැමෝටම කට්ටිය බලන එක එකපාරට රුසිරුවක් කටහඬ ගිහලා ඇයි මගේ කටහඬ ඇවිල්ලා තියෙන්නේ කියලා. හේතුව තමයි අපි මේක මේ වීඩියෝ එක රෙකෝඩ් කරාම වීඩියෝ එක ආව පැය දෙකකට පමණ ආසන්න කාලයක්. නමුත් අවසාන මොහොතදී ඒක ඔක්කොම ඉටිටිනි වුණාම පැය එකමාරක් විතර වුණා. ඉතින් අපේ කලින් දාපු අපේ වීඩියෝ පැය එකමාරක් විතර දැම්මත් ගොඩක් අය බලන්න කැමති වෙලා තිබ්බේ නැහැ. ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා පොඩියට දාන්න කියලා. ඉතින් ඒක හින්දා අපි හිතුවා අවසන් මොහොතදී ඩිට් එකේදී අපි කතා කරපු ද බැට්මෑන් සහ මේ කොටස එක කොටසක් විදිහට තවත් චිත්‍රපට කිහිපයක් ගැන දෙවෙනි කොටස විදිහට සහ තුන්වෙනි කොටස විදිහට කොටස් තුනකට කඩලා පෑ භාගෙ පමණ කොටස් තුනක් විදිහට දාන්න. ඉතින් ඔක්කොම එඩිට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට තව දින දවසක් දෙකක් යද්දී ඊළඟ කොටසත් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. අපි DC ෆැන්ඩම් ඩිස්කෂන් එකේ දෙවෙනි එපිසෝඩ් එකෙන් ළඟදිම හම්බ වෙනමු. ඉතින් එහෙනම් සියලු දෙනාට ජය වේවා. මේ කොමික් ස්ක්‍රිප්ට් එක ඔයාගේ එන්ටර්ටේන්මන්ට් හබ් එකේ